පාලනය කරන්න පුන දැන් අපට පේනවානේ දැන් ඔය ජාතයන්තර් ප්‍රෘත්තය මහනකොට තල්ලේ බානනුරුගිහිල්ලා නගරයක් අල්ලගන්නවා. ඇතුට ඒවාගේ එක කැරලි කණ්ඩායන් යම්ම අවස්ථාවල යම් ස්ථාන අල්ලගෙන සුළු කාලයක් ඒ වගේ පාලනය අරගෙනයනවා යි ඒවාගේ තමයි අප මේ දිහ බලන්්ඩුවනේ දීර්ගව බලමදධ්‍යස්ථානය පිටිවී මක්නේයි දැන් අතරගම කාශප සම්බන්ධයෙන් කියට තියන්නේේ ඔහු ඔහු ඒ සමකාලීනව ඔහුගේ බලය පවත්වාගෙන යන්න හගේ අනසක පවත්වාගෙන යන්ඩ මධ්‍යස්ථානයක් හැරිට කතරගම පාවිචික. එතකොට දැන් ය පස් කියලාන අපි කියන ය පස් කියනකොට හිතනේ පස් කියලා පසුත්තියනෝ යකඩ සහිත පස්ස. ඔේ යකඩ සහිත ගලුත්තියනවා ගල්වර්ග ඔව එතකොට ඒවාගෙන ඒවා අපි හොයාගෙන තියෙනවා කඳුකරට ගෙහම කඳුකරේ තියනවා මේ සාමාන්‍යය ලොකු එරල්ල ගෙඩියක් කිතර ප්‍රමාණය බෝල හැඩේට තියෙන ගල් මේ ගල් අපි නියදියක් අරගෙන අප ඒ විද්‍යාගාරයකට යාවලා අපි හොල බැල්ලුව ඇයේ කොයි තරදුරට යකඩ අන්තර්ගත දකල ඇත මේ පර්ේෂණ වාර්තා අපට පෙන්නල දීල තියෙනවා සාමන්‍යෙන් එක ගලක සම්පූර්ණ අන්තර්ගතයෙන් සියට අනු හතරක් තියෙන යකඩ අයිබෝන් සුපසන්දාවක් අල්ලිවිට ඩිෂි වැඩස්ටහනේ දත් අපි එකසිය පාලොස්ස නිවතාවටත් මේ සාකච්ඡා මණ්ඩ පේට වාඩි වෙනවා ඉතින් පහුගිය දවස් අත්තිසයෙන්ම සංකීර්ණ දවස් මේ දවස්සොල් අපේ ජීවිතයේ බොම සංකීර්ණ වෙලා තියෙනවා ඒහින් දම මංහිතන්නේ අපිට ඉතිහාසය ඉතිහාස අප ඉතිහාසේ අපි ලබපු පාඩං ඈත ඉතිහාසය වෙන්න පුළුවන් ප්‍රාග් ඉතිහාසය වෙන්න පුළුවන් ඉතාමත් මෑත ඉතිහාසය වෙන්න පුළුවන් ඉතිහාසේ විසින් අපට හොඳ පාඩං උගන්නමින් ඉන්නෝ. ඉතින් අදත් ඒ සාකච්ඡාවට අපේ අලි ඩිස්ට්‍රි සාකච්චාවට ඉතිහාසය වර්තමානයට අරගෙන යන නූතනම මිනිසා මහචරය රාජ්ෂුවෝම දේවයන් අපි එක්ක මෙහෙමෝහොතේ ඇදිගෙන ඉන්න. ස්ිඉතිං සමහර දේවල් කිව්ම ඇවිලිලා කළුතර මේ රාජධානය ගැන කියලට අන්ධීමට කළුතර රජධානි බලන්ඩත් ඇන්ඩ වුණ සරටයි මටයි මේ කළතර බාලිකා විද්‍යාලයේ විදුහල් පිරිතුමා අප වජරාන එත්තිකු මාරම ඇතිනී ඇතුළු සිලු දෙනාම අපි කැඳව ගෙන එපිොඳව වැඩපිවලක් ආරම්භෙන අපි බොහම ඇන්න ඒ වීම ත යිඇලිට ිස්ි වැසහ බලාපොරොත්තු වෙන්නේ. ස්තුති පුදගරන්න නොනෙස ඒ ත්සහය පිළිබඳව ඉතින් කලුතුර ජනතාව ලාවේ කළුතුරු බාලිකාවේ ඒ වැඩ කටියුත්තත් එෙක්ක ඒ කළුතර රාජධානය නැවත මතුකර ගැනීමේ කටයුත්තත් එෙක්ක එකතු වෙන්න කියලා පිල්ලමුස. ඇත්තම මේ නුවන් තරුණ විදුහල්පතිවරයා කැටියට අපේ තුෂාණී විදුහල්පති තුමිය කළුතුර බාලිකා විද්‍යාලයේ ඉතාම නිර්ව්‍යාජය උත්සාහයක් ගන්නවා ආද ශිෂ්්‍යාවන්ගේ සංගමේ අපේ වජිරන් එතිකුමාර මැතිනියගෙත් සහයෝගෙන් සහ චාරය මණ්ඩලේ සයෝගෙන්. ඉතිං අපි වැඩසටහන්නට සවන්දෙන ශ්‍රාවකින්ගෙනුත්. එවගේම YouTube හරහා බලන ප්‍රේක්ෂකෙනු දෙෙල්ලා සිටින්නේ. කළුතර ඉතිහාසේ පිළිබිම්පු කරන යම්කිසි ද්‍රව්‍ය මේ වස්තුක් පොරාවස්තුක් ලංකටුක ඇල්ලක් හරි අවමෝශයෙන් තියෙනවනං අපි ඉදිරියේදී බලාපොරත්ව වනවා කළුතුර බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කරගෙන. ඒ පලාතේ ශිෂ්්‍යාවන්ගේ පාසැල්ල ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශේෂම ඉතිහාස අධ්‍යාපනය සඳහා ප්‍රයෝජනත් වන පාසල් කෞතුකාගාරයක් ගොඩන ගන්ඩ. ඒ පාසැලට ඒවගේ උදව්වක් කරන්්ඩ කියලපි ඩසටහන ප්‍රරෝජනිට ගන්න හම එල්ලික් කරන්න ති අපි අපේ වැඩසටහනය නුත් අපි යම්කිසි ප්‍රායෝගභකිව වගේම ප්‍රායෝගිකව යතාර්ථ රූපීව සමාජයට බලපෑමක් කරන්න නං අපි වගේ දේවල් කරලා මේ අධ්‍යාපනය බොහොම භහනකාඩියක තියෙන වගේ කාලයක ඒ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා අපි ඒ විදල් පතිත්තුමියගේ මෝලිකත්තුවයෙන් පාසංවර්ධන සමිතයේ මෝලිකත්වයෙන් ආදි ශිෂ්්‍ය සංගමය හොදවුවෙන් ඒ කරන්ඩ යන වැඩේට කළුතර ප්‍රදේශවාසයෙන් සියලු දෙනාම තමන්ගේ සහයෝගය දෙන්්ඩයි කියල අපි මේ වෙලාවි තම විවරෘත්තව ඉල්ලා සිටින්ට අශ්‍යෝ ආපු හැගීමත් එක්ම දිවෝත්තම මේ වැඩ ඉක්මට කරගන්න පුළුවන්. ඉතිර කළුතර. විතරක්න තත් ගොඩත් දේවල්ලින් තරායයිඉන්නවා මුදල් වලින් දැනුමෙන් ශ්‍රමයෙන් තරයඉන්නවා කළුතර ඉතින් ඒය හැම කෙනම කළුතර රාජානය මතුකර ගැනීමේ කාරණයට උදවවෙන්න කළුතර රාජධානයෙන් පලවෙනි ප්‍රශ්නයනම අතරගමට යනවා දැම් කතරගමදී කාශප නැම තිකෙක් රජව්නාා ඊට පස කීර්ති විජ්‍ය බව කුමාරයා ගිහිල්ලා ඔව්ව ගාධනය කල්ලා මේඒඒ රාජධානය අල්ලගත්තා කියන කාරණයත්ත එක්ක මේ කතරගමත් රාජානයක් තිබුණ ද මේ කළුත රාජානයයක් තිබුණ කියල කළුතරය අප වැඩසහන තමයි දැනගත්ත එක රජධානය කලකින් රජතුමා හිටිය දැනත්තක් නබ රජධානය කකිනෙ එක පසක් කරගන්නන්නේ. එතකොට ැන් කතරගමත් දැන් අපි දන්නවා කතරගම දේවාලය හා බැඳිච්චය පුරාවෘතියන් තියෙනවා ඒ කාරණ කවැඩිය කතාවහ ලක් වෙච් ැති කාරණයක් මයි අල්ලිමි ිස්් ි රහ සරහ අලිමි ටිස්වි වැඩස්සරන හරහා මතු වනේ. කියන ප්‍රස්තුතියක් එක්ක කතරගම ශේෂයන් තියෙනවදස රාජධානී. කර ඇත්තවෂයම කියනෝ නක් නුවන් කතරගම දැ අද වර්තමාන කතරගම කියන නගරේ අවට විශාල ප්‍රමාණයක් පුරවස්තුතියනෝ. දැ ඔය කට ගමුව වැෑව දෙටගමූ වැැව ඒ ආශ්‍රරිිත ප්‍රදේශවල අත්ති විශාල ප්‍රමාණයක්. ඒවගේ ඔය කටගම්මූ වැැව දෙට ගමූ වැව ඒ පැත්තිෙන් සිතුල් පවට යන්ඩ පාරක්තියනවා. යාල වනරක්ෂිතය ඇතුළෙන් ඉතින් ඒ පළත්තුල විශාල ප්‍රමාණයක් පපුරාවස්තු තියෙනවා. එතකට ශිලාලේකන තිබෙනවා. එතකොට මේවා ක්‍රමාණුකූලව තවම අධ්‍යේනය කරලා නැහැ තැනින් තැන එකක දේවල් එක එෙන විසි අධ්‍යනය කරල තියෙනවා. නම ත අපට අවශ්‍යයි සමස්ත සමස්ත දැක්මක් සඳහා මෙක් කොම එකට එකතු කරලා අධ්‍යයනය කර ඉතින්. හේ තරගම රාජධානයක් තිබුණාද කියන එක. මේ රාජධානිි කියන වචචනය මගින් අපේ හිතේ ඇතිකල්ල තියෙන්නේ එටිකක් පළුල් පරිමානය අදහසක්. එතු අපි අනුරාධපුර රජධානිය පොළොන්න්නවරු රාජධානය අති විශලති විශාල ප්‍රදේශ ඇත්වශ මේ රජ ධානයක් කලක කියන්නේ කිසියම් පාලකයකු විසින් පාලනය කරන. හගේ බල ප්‍රචලත වී තිබෙන භූමි ප්‍රමාණයට තමයි රාජධානය කළ කියන්නේ. ඉතිං සාමාන්‍යයෙන් පොත්පත්තුල මේ වචන පාවිච්චි කරනවා කිසිම විශේෂතාවක් දක්වන්නේ නැතුව. ඉතිං දැන්යි කස්සප වගේ කෙනෙක් පලවෙනි විජබාහ රජතුමාගේ කාලේ රාජ්‍ය අභිෂයකයට එන්ඩ කලින් ඔහු කීර්ති කුමාරයන කීර්ති කුමාරයාගේ කාලය අවදධියද කාශප කියල කෙනෙක් කතරගම පාලනය කරයි කියෙනකින් අදහස් කරන්නේ මහා විශාල රජධානයක් නෙමෙයි. ඔහු ඒ ප්‍රාදේශික පාලනය මෙහෙවීමට ඔහු කේන්ද්‍රය හැටිට ගත්තේ කතරගම කියන ප්‍රදේශය. එකොට ඔහු ඒකාලෙති ිච්චේ ගුඩ නැගිිය ඇද වගේ දේවල් පාවිච්චි කරලා පාලනය කරන්න පුළදන් අපට පේනවානේ දැන් ඔය ජාතයන්තර් ප්‍රවෘතය මහනකොට තල්ලන්නේ බානුවරු ගිහිල්ලා නගරයක් කල්ලගන්නවා. ඇතුට ඒවාගේ එක කැරලි කණ්ඩායන් යම්ම අවස්ථාවල යම් ස්ථාන අල්ලගෙන සුළු කාලයක් ඒ වගේ පාලනය අරගෙනයනවා ඇති ඒවාගේ තමයි අප මේ දිහ බලන්්ඩ ඕන මේ දීර්ගව බලමධ්‍යස්ථානය පිටිවී මක්නේහි දැන් අතරගම කාශප සම්බන්ධයෙන් කියඇන්ට තියනේ හු ඔහු ඒ සමකාලීනව ඔහුගේ බලය පවත්වාගෙන යන්න ඔහ අනසක පවත්වාගෙන අන්ඩ. අධ්‍යස්ථානයක් හැරට කතරගම පාවිච්චික අනමු ති අපේ පරණ වැඩ සටහංවල්ල අපි මතක්කරල තියෙනවා කතරගම කියලා කියන්නේ අපේ රටේ දේශපාලනයේ ඉතිහසේ සම්බන්ධයෙන් ඉතාම තියරණාත්මක ප්‍රදේශයක් ඉතිහාසය පුරාම රොහුණු ප්‍රදේශය කතරගම මොනරාගල ඇතිමල්ලේ පොතුවිල්දක්වා අම්පාර දීගවාපි මේ සැල්ලම පුාණ රහුණට අයිති වෙල තිබුණ. ඉති මේ රහුණු ප්‍රදේශය ලංකා දේශපාලන ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ. කෙසියම් ස්වතන්තරතාවක් බුක්තිවිඳපු බව අපට ඉතිහාසය ලියා ඇති දේනුත් පේනවා. ඒවගේම ශිලා ලේඛන වගේ තත්්‍යකාලීන අපගරල්ටයිම් කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒවගේ ලේඛනවලිනුත් අපිට පැහැතිලිනවා ඇවිත රක් නෙමයි පුරාවිද්‍යත්මක වශයෙන්. මේ රහුණ කියලා, කියන ප්‍රදේශයේ දලවශයෙන් ගත්තොත් පුරාණ රහුණ කියලා කියැන වලවේගඟයි කොඹපුක්කං ඔයා අතර ප්‍රදේශය ටවස කමක්‍රමය පලල් වෙලා තිරෙකුණා මහවැලිගඟ දක්වා නැගෙනහෙරින් එක පලල්ලනා ඉති ඒ වගේ ඒ ප්‍රදේශය තුළ තිබෙන පුරාවස්ට ප්‍රමාණය බැලුවොත් ඇත්තෙම කියනව නං අනුරාධපුරය පොළොන් අරුවත්ක සංසාන්ධනය කරන්නකොට ඒ හා සමානම. ඒ සමහරට වැඩිවෙන්න පුළන් එපමන ප්‍රමාණයක් නස්ටාාවශේෂ පුරාණ ගොඩනැගිලි නාගරික ස්ථාන පිල්ලිබන්ඳව සම්පත් උද්ධරණය කරපු තැන් මැනිගරපුතැන් මෙම පිළිවඳ සාක්ෂි විශාල ප්‍රමාණයක් මේ රහුණණේ තියනවා. ඉති ඒවයිඒක යුගවලට අයිති තැන් උදාහරණය කැරිට කියයනවා නං දැංය මොනරාගල්ල පහුකල්ලා පොතුවිල් පැත්තටයන කොට හම්බෙන ගලබැද්ද. එතකට දළබැද්ද සුගලා සහ මානාබරන තැන් අපේ වැඩසට අහනේ ඉදිරියට අපියක සාකච්චා කරනවා ඒ ඒ අය ගෑන එතකොට සම්බලාන්ඩුවේ තියෙන මානාපරණ විහාරය ඉති මේවා අපි කැනීම් කර තියන අප ඒවා ඉදිරියට පැහැදිලි කරන්ඩ සූදානමිින්ඉන්නවා ඉතින් මේ ප්‍රදේශ ඉතිහාසේ ඈත යුගවල ඉඳලා දිගටම මේ සක්්‍රීව පැවතුනා මේ වෙල්ලා විෙනුවන් එක කියනකටමට මතක් වුණේ අපේ හිතවත් ශ්‍රාවකේකන් මේ අපේ ප්‍රශ්නයක් අහල තිබුණා අයා මේ වැඩසටහනේ බලලා ඉට පස්සේ යා ගියාය මේ රහුණේ ගියහාම ය මුදු මහා විහාරියට ගියාය මුදු මහා විහාරියට ගියාම එක මේ බෝධි සත්වරූ පෙහමතියෙනවා අය ගැ පටි පැලිරීමම කරන්ඩේ කියලා අපි වැඩසටහනගේ පැදිලිකිරීම කර තිබුණ නෑ අපි කතරගම ගැන කතා කරගලා ශස්ත්‍රය ගැ කතාා කරගලා ඇත්තෙම අපි බලා අපි හිතනවා අප අනුමාන කරනවා ඔය අරුගම්බේ කිිට්ටුව මුහදු බොක්කේ පුරාණ වරායක් හැටට පාවිච්ිරන්නඩ ඇතිකේලා. ඇත්තෙේ අද ඔල්ලුවිල් තෝරගත්තට වරායක්ක්හදන්න මංන්‍යතනි වඩ සුදු සතර. මේ අරුගම්බේ ප්‍රදශතමයි වරායකට සුදුසු ඒ මොකදද මුහදු මුහුදු දර්ශනය කියැන සීස්කේප් කියනෙ එක තියෙන්නේ අරුගම්බේ වලඉතින් ඔල්ුවිල්වෙල වරායක් හදන්ඩ ඕන කියනක දේශපාලන වශයෙන් බල්ලගත තින් දුවක් නමුත් හරි හැටි ප්‍රායෝගක බලනෝනන් අපි කරන්න තිබුණ අරුගම්භේ පැත්ති එක තරණය කරන්න ඉතිං මේ එතන රායක් බිච්ච නිසා තමයි මුූදු මහා විහාරය වගේ විහා විශාල විහාරයක් ඒ විහාරය ඇති වුණේ ඒවගේම නිල්ගිරිසෑය වගේ දැවන්ත ස්ටූප නිර්මාණය වනේ ඒ ළඟලඟ පාත ඒවක් කොම තියෙන්නේ. ඉතින් ඒහින්ද මේ කතරගම ඉතිහාසය හොඟක් පැරණී යවගේම අකණ්ඩ සියවස් දොළහක් දහතුනක් ඒ දේශපාලන බලය සංකේන්දර ගත වීමේ වැදගත්කම රහුණ වටා සංකේන්ද්‍රරණය වෙල ඇත්ති බුණා මේ ඉති ඒ ප්‍රශ්නයට දෙැන්නට තින උත්තරේ එක තමයින්වාන් ක පීල ප්‍රශ් ඩෙසල්ලි හ පුචි මත රරික් කරන්න න සීගරි ගන නැත්වන හැබැයි උබත් එක්ක සීගිරි යනක නැවතුනාට මේ මහාචාරයතුමා සීගිරින එක වගේ දේවල් නැතිලා නෑ මොකද අහන්ඩ මොන දෂ්කරතා ඔස්සේ උනත්ස අපේ අපේ රට වෙන්නෝනේ සේවය අපි උපරිම දෙන්න බලන්නවානේ හැබැයිඉතිං බොහොම දුෂ්ක කාලයක් ගෙවීගෙන යනවා පුංචි ගියයක් දෙන්නම් දැන් අපි පනස් දෙනෙක් එක්කන සීගිරිගිය බොහෝ දෙනෙක් අපිට නිරන්තරයෙන් කතා කර සීගිරියයන් කියලා ඉල්ලමක් කරනවා හැබයි ඊට වැඩිය ටිකක් ඇකඩමික් පැත්තට බර හෙමදතැන් ටික් ශාස්ත්‍රාලීය පැත්තට බර සීගිරිී වැඩසටහනක් අපි ලෑස්ති කරමින් යනවා ඉතාමත් සීමිත පිරිසක් සමඟ සමල්ලට දහ දෙනෙක් වගේ උපරිමේයට යටත්ත සතියක් සීගිරිය ඉන්න. ඉති සති සතියක් නෙමේ ඔන්නන් අපිට අවුරුද්දක් සීගිරිය ඉඳ ගෙනවාන ඒ එකකත් වාසනාවක් ඔබට පුළුවන් අපිත් එක්ක සතියක් සීගිරිය ඉන්න ඉතිං ඒ පිළිබඳව ඔබට තොරතුරු දැනගන්න අවශ්‍යනං අපේ දුරකථන අංකයට සතියදිනවල කතාරන්න පුළුව ිින්දුුව එකකැ එකයිදකයි පනාහි හැත්තවයසුව බින්දු එක එකයිදකයි පපනහි හැත්තව අයසුව නැත්තං මේ අපේ YouTube මාධ්‍යය අපේ ෆේස්බුක් ලිින්ක් මල් එහෙම තියනවා ඉති පිටට ඉන්න අපේ ශ්‍රී ලාංකිකෙනු තිල්ලනො මේ අපි යම් කිසි ආකාරයක යම් කිසි තරු පන්තියක තැනක නැවතිලා බොහොම ලශලි බොහොම නිදහස්ව සීගිරිය සහයේ අවට දවස් හතක් හයක් රාත්‍රී හයක් දවස් තක් ගතකරීමේ බලාපොත්වක් තියන එති කැමති අයට අ අපිට ඉදිරියේදී බලම කොයියාකාරයෙන් සාර්ථක යිද කියලා මිශේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිම වෙන්න ඔන් නනස හ විදේශික ඔබ දන්න විදේශ මිතුරන් ඉන්න ඕනම්. ෆොරිනස් ලයින්න නං ඔබ රටේ උදැවියෙන්න්න නක් ඔබ ීවිතෙන් රටේ උදව ඉන්නවා න ලංකාය පුරාවිද්‍යාවට විශේෂෙන් සීග්‍රියයට කැමති සියලු සංග්‍රහ සත්කාර එක්ක සීගිිය දවස් සතක්ක මහචාරයතුමත් එක්ක යන් ගිහින් ඉමු හරිගේ පනිවිට එත් එක්කස මේ යකඩ කතාවකට එන්නේ යන්නේ දැඟ අපි විටින් විට මේ අපේ යකඩ ගැන හරි උනන්දුවෙන් බොහොම ආඩම්බරෙන් අපි කතා කරනිෙස මේ කෙනෙක් පේපකටින්ගයක් පුවත් පත් වාර්තාවක් එක්ක මෙවල තිබුණා. මේ අපේ රටේ ඒ අතීතයේදිිච්චේ යකට කර්මාන්තය නැවතුනේ යපස් විවර වෙලාද කියලා ැ බන්දන් දි පුද්තල පැත් තාව ය පස් නිති තින අප කරන ගිය නතික ම ඒක එම යපස් සිවර වෙලාහම නම නැතු නෙද. යපස් සිවර වෙලා යකට කරමාන්තය නැවත්තුනා නෙමයි කෙනෙකුට එ හිතන්ඩ පුළුවන්. ොකද අපේ රටේ ඉ දම්ි රුසිාවකම ටි පටගඩිසලි යකඩ හදන්න පට අපි යකඩ කර්මාන්තයට අප දිග ඉතිහාසයක් තියනවා ඒවගේම එක ඉතාම ඉහල මට්ටමෙන් අපි කරගෙනාව තාක්ෂණික වශයෙන්. අපි දන්න අප යකඩ නිර්ාත කලා පිටරටොල්ලට ඇව්වා ඒ අව්පු යකඩ වානය ගැන පිටටවල්වල විශේෂයම රෝමාණුකු දේශයේ. වාර්තාගත වෙලතියෙන ලංකාවෙන්ගිය යකඩ ගැන ලංකාවෙන් පමණක් නව කාල ඩ යුරෝපේයට ගිය මතිධාරණ ප්‍රදේශවලටගේ ඉන්දියාවනුත් යකඩ නිර්යාාත කළ ඒවගේ මේ එහෙම කල්පනා කරනකොට අපේ හිතවත් ශ්‍රාවකයෝට සමහරය දැකලත්යෙනවා හලත්වයන සමරයි නන්හෙම නැතු ඇති අපි ඔය සමනල වැව බලං ගොඩ සමනලු ඇව කියන ප්‍රදේශයෙන් ආචාරය ජිල් ජුලෙෆ් කියන බ්‍රරිතා්‍ය ජාතික පුරවාවිද්‍යයක් ඥවරියගේ මෝලිකත්වයෙන් අපේ පුරාවිද්‍යයක්ඥයන්ගේ සහභාගිත්වයෙන් කරපු පරේෂණ කටයුතු අපි දැක්කා ලෝක කොහෙවත් නැති. තාක්ෂණයකින් අපි අඩ වුණු කරලා තියෙනවා එක ඇන අපි එතනදි කරලතියෙන්නේ ස්වභාවික සුලගින් . ඔබහවික්ක සුල්ලගින් දන්නවයි කච්චා හුලං කියනේවා ඒවගේ මෝසම් කාලිට විශාල හුලංදාරාවල් තියනවා ඉතින් ඔබ දන්නවා දැන් අද අපි මූුණ දීල ඉන්න විශාල ඉන්දනගේකට මේ එතකොට උඳුනක් දල්වාගන්න ඉන්ද නෝන බි හම ගෙදරගමහි ප්‍රශ්ේ ද මැවෙල ඉන්නේ ඉතිං අපි අපි මතක ඇති කාලෙක ඉතින් අපි නාගරික ජීවිතයගෙවනකොට අපි නොයෙකුත් විදුලි බලයෙන් ඇසෝ ගෑස්් බලයෙන් තමයි වකරගෙනගි. හැබැයි ඔය මීට අවුරුදු දෙදාහකට පමණ උඩදි සමනල වැව යකඩඋුණු කරනකොට ඒයා යකඩ උුණුකරේ යකඩ උුණුකිරීම සඳහා වශන ශක්තිය. ගොද අපි දන්නවා යකඩ නිස්සාරණය කරගණ්ඩ. ස්වභාවධර්මය තියන හීමමටයිට හෝ මැග්නටයිට් කියන භූවිද්‍යාත්මක නංවලින් හඳුන්වන යකඩ සහිත ගල් උනු කරලා යපස් කලන අපි කියන්නේ පුරදු යපස් කියන එතර යපස් වලිින් ය පස් කිව්හම දන්න යකඩ තිබෙන පස් මේ ප්‍රශ න ද ය බොර කියන්නේ මුුණට. යයා බොර. බොර කියනකොටම අපට තේරෙනවා එකනිකන් අප දවයක්වා එක බොර බොරනේ බොර ො බොර කියලා ත යා බොර කියලක ඇන්නේ යකඩ උනුකිරීමෙන් පසුව ඉතිරි වෙන අප ද්‍රවවට අපි කියනවා. යා බෝලා. යකඩ උළු කරන්ට කලින් යපස්. යකඩ උනු කරට කලින් යකඩ අන්තර්ගතේවට අපි කෙනවා යපස් කියලා. එතකොට මේ සමහර මූලාශෝල තියෙනවා මේ මොනාද මේ යකඩ බිජු ගැන යපස් කියැ යකඩ බිජු අයස් බිජු කියලා අයස් බිජු ගේල කෙලාකෑන්න්න මේ බෝල විදිහට තියෙන යකඩ අන්තර්ගත්ත සවභහ ධර්මයම තියනෙ ෝදි ැන දකල තිරල ඒ ැත් මූලාස්සොල්ල කෙලා තිනවා යකඩ අය ිජු හොෝ හෙවයි කියලා යකඩ බිජු මේ මිනිස එකතු කරයි කියලා එතකොට මම මේ කියන්ඩගේ අපි යකඩ උනුකිරීම දැනට පෙනෙන හැටියට අර සමනල බෑව අතදාබලල තියෙනවා ඒ කඳු බෑවුමක උඳුන් හදලවර වෙලා යකඩ උනුකරන්න සෙල්සිිය සංසක ක්දස් පන්සියක විතර උෂ්ණත්වයක් කවශ්‍යයි. එතකට එක්දස් පන්සියක් එක පාරටාරගෙන තත්ප ප්‍රදහයක අඩු කරලා ගයාට එකුණු වෙන්න. එක යම්කිසි කාලයක් ඒ උුඳුනේ පවත්වාගෙන අන්ඩුවන. ඇතින් උඳුනක් ඇතුළේ සෙල්සිිය සංසක එක්දස් පන්සීයක් උෂ්ණත්වයක් දීර්ඝකාලීනවා කණ්ඩවත් පවත්වාගෙන යන්ඩ. විශාල තාක්ෂණයක් දැනුමක් වුවමනයි ඒවගේ මේකට විශල ඉඳන ප්‍රමාණයක් ඕනනේ දැන් හිතන් අපි මලසිරුරක් ආදාාහනය කරනකොට අපි එතන ආධහනාගාරයට ගිහාාම අපට පේවා එක පාරටර ගෑසිලින්දර කිය ගෑස් තියන වයිව එන්ඩ සැලස්වම මහ විශල සද්ධයක් එක හෝගාල මේ ඇවිලෙනවා ඉතිගේ මලසිර ධහනය වෙනකං සෑහැන වෙලාවක් එක ඇවිලෙනවා එතුරේ මලසිරුරක් නේ ය යකඩ උනු කරඩ, කොයි තරං ජවයක් කොයි තරං ගම්්‍යතාව අපි උපාදනය කරට ඔඕන් දෙගෙන අපට වැටහෙනෝ. ඉති දැන්ී ඔය සමනල යකඩ උුණනුකරනකොට එගොු යකඩ උනු කළේ ස්වභාවික සුළම් බලය පාවිච්චි කල්ලා. එතකොට කඳු බෑවුන්වල, තියෙනකොට කඳු බෑහුන්වල පිසගෙන යන හුළන්දාර කපලු තියෙනවාන හරි සදකුත්ක සද්කුත්ක් එන්නේ දැන් ඔය ය කඳුකරේ මනිස්සුන්ට හුළන් ගැති විච්ච අවබෝදධය පිල්ිබඳව නස්ථාවශේෂ අදටත් තියන හැසිරීමේ නස්ථාවශේෂ චර්ය අනස්ථාවශේෂ පුරවස්තුනෙ උදහර කරන ය කඳුකරේ තමයි අදටත් තියවා මේ හ බට බඳදි නොයගේ කියලා හ බට හූ බට බඳි නොහි කළක යන්නේ බටයක් මේ ලොකු උස තැනක බටයක් බඳනවා හුළන් එනකොට ඒ හුළං අත්තට ඒ මහා සද්ධෙන් කවුරෙ හූ කියනවාගේ ෑ ගාන එකන දියහල්මගේ හදන අදටත් බලංගොට පැත්තේඒ හුබටබැඳීමේ සිරිත තියනවා ති ඒවා ඔය හුලං වැඩිකාලට අපට එල්ලි රෑවෙනකම් මේ සද්දැහනවා. හූ බට සුභාවිකම ක්‍රියා කරනවා එකැන මේ අය දන්නවා. සුළං සමග ගනුදනු කරන්න. තො මෙමං හිතන මේ හබටේ කියනගේ සනිවේදනාත්මක ලකුණක් වඩෝන මේ අරකන්ද මේ කන්ද ඔහ ොම වශම්. ඉති අප ගැමරෙන් අධ්‍යයනය කරලා නැහැ. නමුත් මේ සුළං සමග ගනදනු කිරීම සුළංවොල දිසාාවව සුළංවොල වේගේ වෙලෝසිටි කියේන එක මේවා අධ්‍යේනය කරන්න නැතුව කොහොමද අපි යකඩ උදුනක්. යකඩ උනු කරන උඳනාක්. සෙල්සිය සංසක එක්දාස් පන්සියට රත් කරලා එක දිගටම පොත්තාගෙන එන්නේ එකඩ උනන්වල වවැසනක එතුට මේකට පාවිච්චි කරා අගුරු දරවනනෙ එතුට දර හැටට පවිච්චිරන්න හොල්ලු පවිච්චි කල තිනෙන වැඩිපුරම මරං කියන ගහේ කෝටු මොකද මරංගහා මරංකෝටුව ලොකු තාපයක් උත්පාදනය කරනවා ඒ එක සුදු සුදයක් තිැ අපි පොල්හලසත් දාල අක ු කරන්න බෑන තුරු වහඇල්ලියන පොල් පොල් අත්තත්දා අන්ඩ බෑන එතකොට යකඩ මරංගහේ දැවේ තමයි පාච් කල තින අගු විශේෂන කල තේරුම් රන්තියනවා තැ අදටත් මිනිස්සුේ පත්ේ මරංගහට රංගහ ගැන කකාපාට මල්ිපයෙන ලසන ගහක් බදුලෙමයනට පාරධ පැත්ති මරංගස්තියෙන බලන්ේ මරංගහ වෙලගලා ගමකුත්තියනවා මරංගහවෙල හල්දුම්මුල්ලයි බලංගොඩයි අතරේ තමයි රංගහවෙලගෙන ගමතියෙන දැන් මිනිස්සුම මරංවලට කියන යඩ මරං කියලා යකඩ මර හම ම හද යකඩ මර යකඩ මරං කියන්නේ ඇයි යකඩ උුණුකිරීමට තමයි මරංගස් ගත්තේ හිතුවරේ ගන ක්තිමත් භාව කියන්නඒ ක්තිමත් බාවේ මයි හතුවට ඇත් තර කියන්න ට වැඩ විලොක් වි. ඒතකටත් අප මිනිස් ඥානයේ නිෂ්පාදනය කළ මේ ස්වතන්ත්‍රව නිෂ්පාදනය කර ඥානයක්දම් බලන්ඩමේ තැන් අදාපි විශ්වවිද්‍යාලයක හරි පසල්ලක හරි කියන්නව නම් අපි කියන්නවා. මේ පාලක පරීක්ෂණය පාලිත පරීක්ෂණය දැවවර්ග දහයක් කරගෙන ඒවගේ උත්පාදනයන ෂණය ගනය කරලා දහනය වන කාලය ගනක හම ලොකවැට කරඩුවනේි එතකොට එහෙම කරලා ඉමර වෙලන්නි දැඩුම නිෂ්පානය කරන්නු නමුත් ඒයි බලන්නේ හරියටම මරංගහ තෝරගෙන මරංග මරගහ පමනක්ම ත වංගුරු දවර්ග කීපයක් පච්චි කලතියනවාට හරිට මේ වෙලාව මතකේට එන්නේනෑ මේ මර. ම බහලෝ පවිච්ි කල තියෙන මද රම් බහු ැවි නොයි පලත්තුල. එතකොට ඒගුල්ල ඒ පර්ේෂණ කරලා මේ ඥානය උත්පාදනය කලා. එතකොට දැන් ය පස් කියලානි කියන. ය පස් කියනකොට හිතනේ පස් කියලා. පසුත්තියන. යකඩ සහිත පස්. යකඩ සහිත ගල උත්තියනවා. ගල්වර්ග. ව එතකොට ඒව දැ ඒවා අපි හොයා ගෙන තියෙනවා. කඳුකරයට ගහාාම කඳුකරේ තියනො මේ සාමානයෙන් ලොකු එරල ගෙඩියක් විතර ප්‍රමාණය බෝල හැඩේට තියෙන ගල් මේ ගල් අපි න්‍යියධයක් අරගෙන අප ඒක විද්‍යාගාරයකටයාවලා අපි හයලබැල්ලුවයි වේ කොයි රන්දුරට යකඩ අන්තර්ගත දක ඇතමයි පර්ේෂණ වාර්තා අපට පෙන්නලදීල තියෙනවා සාමන්නෙන් එක ගලක සම්පූර්ණ අන්තර්ගතයෙන් සියට අනු හතරක් තියෙන යකඩ එතුරේ අනිත් හය තමයි යම් යම් අප දරවවේ ඇලුමිනියම් තියෙනවා ඔයි වැනේඩියම් කියන දුර්ලබ මල ද්‍රවවේ තියෙනවායි ගල්ලුල පසිත මේක හොයල බැලවාම සමහර දෙනාගේ අදහස තමයි මේක පොව තියනට වැඩිය පොළේ තියෙනවා පොළවේ හද හටගත්තයකට වැඩිය මෙවා කඳමුදුන් වල තියෙනට හේතුව තමයි මේවා අභ්‍යාවකාශයෙන් වැටිච්චේ සමහරට උල්කාශ්ම සමඟ වැටිච්චේ කවාර්යාම් අන්තරීක්ෂමය අන්තරීක්ෂයෙන් එන සම්භාවයක් මේකට තියෙනවා එකන එක ැ ඒක අපිීම විද්‍යාඥෝ විශවාස කරනගනේ ඇත්තේ මේ පැත්තේ කම්මල්ලොල මිනිස්සු මේ යකඩ ගල් ගෙන හොඳ දන්නවා. මොක ඒගොලු සමහර වෙලාවලට තමන්ගේ කටයුතු සඳහා මේ යටකගල් උු කල යකඩ නිසාරණය කිරමත් කරනවා. යකඩගල් වගේ දෙවල්න අපි දන්නව සමහටගේ භාපකිව උන්වලහෙම වැඩිවෙලාවක් තාපය තියාගන්නත්ස ඒ රත්තුනහම් ගොඩක් කලා තියෙන ඒක් පාවිච්චි කරන්නේ මේ මේ කටස් කියන කර්ටස්් පාවිච්චි කරන්නේ මේ යකඩගල් අපි උුණුකල්ල බැලු ඒක ටිකවෙලාවක් උනුවෙනකොට ඒ මේ එම තියෙන්න්න ලිහෙනවා. ලිසාමානයහලටතා අපේ රදඳග උම දක්ලතින මේ ගිනිකන්දුවලින් ලාවලින් චබා හෙේෙවත් න්නවා ඒ ගන්න උපපු ඒවත් ගන්නවා. ගිනිිගල් කෙලකන්නේ ගිනිගල් කියනේ. ඒවාගේම අපි සමහරවෙලාවට ඔය වතුරි පාවෙලාපු තිරිවාන බෝලගල් ඒවත් උඳන්වලට හයිකරන රත්තලා මෙක් කරන්න. කෝහමද අපේ විහිතවත් ශ්‍රාවක මහත්මේ හපු ප්‍රශ්්‍ය තමයි යපස්සිවරවෙලාද මේ වුණේ කියෙනෙන. යපස් සිවරවීමෙන් මේ මේ සම්පත් ඕන තරන්තෙන අ ද ගියොත්ත හල්දුම්මුල්ල පැත්තේ කඳුවල්ල. අපට විශාල ප්‍රමාණයකගේ ගල් එකතු කරන්න පුළුවන්කම තියෙනවා එ තවමත් කඳු මුදුන් වල තියෙනවා. එතකොට ඒ යකඩ මූලාශ්‍ර හිමටයිටෝ මැගනටයිට් ස්ුරූපයෙන් හෝ වෙනත් ස්ුරූපයකින් අපේ පොල විත් තියෙනවා. ඒ කාල්ලෙ මේ යකඩ උනුකිරීම කළේ. ගෘහමට්ටමකටරි අපි කියනෙ කොටේජ් ඉන්ඩස්ට්‍රීස් කියලා ඒවගේ ගෘහමට්ටම තමයි කෙරුණනේ මකද මහවිශසාල යකඩ පාලන්දාන්ඩකා ලියෝමනවත්ති බුනෑ අවියාවධයක් හදාගණ්ඩ කැත්තක් හදාගන්ඩ ඒවගේ දේකට තමයි ඉතාල හිස හදාගණඩ ඒගේ දක තම යකඩ ුවමනවනේ. ත ගමයි කම්මල්කරුව තමයි ප්‍රධාන තාක්ෂණක ශිල්පිය ඉතින් ඔවුන් අදටත් යකඩ පාවිච්චි කරනවා මේ කඳ මුදුන් වල තියෙන ඒ ඒවට කියෙන හෙන යකඩ කියලා. හැ ගුල විශාස කරන හෙන හනකොට ම ම වැටන්නේ කියෙලා අර්සගව කතන්දර කන්දරයට රජෝම සබන්ධ තවත් ය න මේ න්තර්ීක්ෂය උඩින් අ්‍යෝකාශයෙන් යන කාශම වලින් පතතිත ච්චිව ව ඩ ඕන න. මේවා ගැන ක්‍රමාණුකූල් පර්ේෂණ කරන්්ඩුව නි දන් පුරාවිද්‍යාවට අදාලමට්ටමින් විතරයි අපේවක් කරලා තියන අපට ුවමනවනේ ඒවැ අන්තර්ගත යකඩ ප්‍රමාණය වැන ගන්ඩේ පනකර මේදැන් කිව්ව කාරණා දෙක. මේ හරියට හකිිලට ගත්න ආචාරු පපජයක්ගන්න පුල. එකක් තවයි හලං පිළිබඳව අපේ දනෑ අතතේ අපි පාවිච්චි කරපු විදි. හළන් යොදාගත්ත විදිහ පිළිබඳු. සහෝය යහට දක්ෂණය පිළිබඳව ඕ ඇති බලන්ටේ හුළංගුුණත්නව හුන් හමනාක්වාම එකදිගට හළන්ං හමන්නෑනේ හුළන් හමනවා හුළන් අඩුවවා හුළංගුල වේගේ වැඩිවෙනවා හුළංගොල වේගේ අඩුවෙනවා ඇත මේවා අධ්‍යේනය කල අපි අදන කරනක ප්‍රස්ථාරයකට දාලා හෙම කරන ඒකාලයේ කරපු ඒ තාක්ෂණය කරපුවාය මේ මේ සුළංගේ තියනයි වෙලෝසිටි කියන එක. ඒ ක්‍රමාණුකුල අධ්‍යනය කල්ල තිෙනනහෙමනත්ත ඒ ප්‍රයෝගික යකඩුුණු කරන්න බෑන. එතකොට ඇත්තෙම්ම යකඩ වුණු කිරීමේ තාක්ෂණය අපින් අයිගුනේ මේ යපස් වරවෙච්චහිදන්නේමේ. සමහර අය අපි දන්නවා ශාස්ත්‍රීය ප්‍රකාශනවල පවා ඒගේ බොලඳ තර්ග නගලත්තිය නමුද පොල්ලවේ තියන සම්පත් ඉවර කරන්න එක පරම්පරාවකට දෙහෙකට තුනකට කරන්න පුළුවන්ද ඇන්නෙමේ. මේ ඇත්තෙම වනේ අපිට අපි අප ඉතිහාස කතතාතලි නොයකුත් කියාගෙන එවා නද මේ ආකර්මණ වෙච්චේවා රට අස්ථාවර වෙච්ච හැටි මේවා වෙනකොට මේ කර්මාන්ත පවත්වාගෙන යන්ට පුලුවන්කමක් සමාජයේ ඇති වුණේ නෑ සමාජයේ අස්ථාවර වෙනකොට. කිසිදු කර්මාන්තයක් කිසිදු සාහිත්‍යයක් කිසිදු නිර්මාණකාරයයක් කරන්න බෑනේ අපි දන්න දේනේ. එතකොට සහරුට ශිල්ප්‍රර්මාන්තවලට සහභාග ච්චා මේ සටන්වොලට සභාගි වඩ ඇති යමාරුවේ අය මියයින්ඩ ඇති එතකොට ඒ පරම්පරාවලින් පොවත්වාගෙනපපු ලියලතිබුුණන්නෑනේ දැනුම එතකොට ඒ පරම්පරාවෙන් හෝමාරු වෙච්ච දැනුම තිබිච්ච නිසා ඒ දැනු මර්ගෙනාපු අයගේ මේ අභාාවයට පත්වීම නිසා මේවා ම අපි අතරින් ගිල්හිලා යනවා මෙවගේ හේතු ගණ නවක එක හේතුවක්න හේතු ගණනාවක් නිසා මේ යකඩ කර්මාන්තය අපි අතරින් යම් කිසි විදිහකට ගිල්හයමක් පේන්න තියෙන නමුත්ඒ අදහස් කරන්නේ එක මුළුමනිින්ම අතුරු දහගුණයි කියෙලා එක මුළමි මතුර දංගුණේ නෑ දැම්ඹබලට පේතිහාසෙ පුර අපි ගල්පාලන්දාලා තියනවා ගල්පාලන්දාන්නට බෑන යකඩ හොඳ යකඩ නැත්ත ඒ කළුගල් හැඩගස්වඩ ඔයි පරණ පන්සල්වෙල තියෙන විශාල් ගල්ටැම් ගොඩ නැගිලි ිම න පිළිම නෙලන් අවුකන පළි වගේ පෙළිම යකට නැත්ත ඉති නින්සායි යකඩ කර්මාන්තය තිබුණා සමහරවිට අපි අපන එනය කිරීම නිර්රාත කිරීම වගේ පිටරටවලට යැවීමේ ප්‍රමාණය සමහවිට අඩුවෙන්ඩත් ඇති සමරට නතරවැඩත් ඇති ඉතිං මේ ඉති මේ ගැන මේරටේ පරේෂණ කෙරල්ල තියෙනනවා. මේ මංඉස්සැල්ලකි වගේ ආචාරය චිල් ජලෙෆ එවගේම ආචාර්ය රෝසෝ ලංගාරච්ි එවගේ මල න ක මහ කට පේරදදි විශ්වවිද්‍යල තුමාම යකඩ ගැනය කර ආචාරය සුදර්ශන් ස නවරත් මත්ම යිතින යිතිහාහසික පැත්ත ගැන කතාගල්ල තියනවා. ඉති මේ වගේ යකඩ සම්බන්ධෙන් සැලකයුතු පෙරිසක් වැඩ කරලා තියනවා නමුත්. මදඒ ප්‍රමාණය යි දිරිට අන්්ඩෝන අපට තියෙන මූලි ප්‍රශ්න වෙසඳ ගණඩ නිසාිට කියන්න තියෙන්නේ ලංකාවේ යපස්නං ඉවර වුණේ නෑ මේ ඒ කරන්ඩ හිටපු මිනිස්සු ඒකට තිබිච්ච සහභාගිතය යම්යම අස්ථාවල දලනය වන්නඩ ඇති. ස මේ ඇත්තර දැන් ඔය පරවානය පන්නරය ලැබූ හැටිගේ පොත්වල තියෙන මා යකට කර්මාන්ත ශලාවල් හරි රුසිියාවේ හරි චකල්ස්ලෝකාව හරි චර්මණී පන්සේ හරි තින යකඩට කර්මාන්ංශලාවල්න අපිට දැන් යකඩ කිවමෙන්න්නේ. මේ අපිට බැරිදවය ගෘවස්තය සංචාකර්මාන්ත එත් එක බද් කල් පට ගන්න ූම. කෙටි වෙලාවත්වය නස න ඒ කරන්ඩ් බැරිකමනෑ ඒ තාක්ෂණය අපි ගෑව තවමත්වයනවා ග්‍රාමීය හොඳ වෙලඳ පලක්ති හොඳ ලඳ මේ එක පැත්තගෙන් එක හොඳ වෙළඳ පොලක් හදාගණඩත් පුලන් දේශීයව සමාහරට විදේශීවක හදාගණඩත් පුලුවන්. හරි මොක දෙදැන් අපේ ලාංකෙක සුදේශීක යකඩ කර්මාන්තය වානය කර්මාන්තයගේ හදන පිහික්. ඇයි අප බැරි ඒක විදේශරටවල ඒ අප සංස්කෘතිය යක්කොමත් එක්කම අි කරන්න ගැන හො අප අසිිත් ගැන හති නට හැතන් ඒකතු කල්ලා අපට කියන් බැරිට වැිවැඩ කල් ලි ත් නූතන පාවිච කරනද දැන් අපට බැරිද රෝමේ ඩැමස්ක සසිපත්ත තනන්ඩ අපි තමයි වානය යැවවේ කියන්න ඒ පාටේ අරගැන ඒම මාකට් කරන්නන්න ඒ ඒකම අරගෙන. ඒ රටේ නිපදවන ලද මොනාද ගෘහ. ප කෙලා අපට හදල මේ කර මෙහමයි අපට වෙලාදයන පශ්ේතමයි මොනොහර අවාසනාවන්තකමක් නිසා අපි නිතරම හිතන්ඩය නො මහ ලොකුවටහ අපිට අප හිතන්්ඩෝන ලොකුවට හිතුවටගමක් නෑ ලොකුවට හිතන්න ඕන නමුත් ලොකුවට හිතලි වැඩ අවුල් කරගන්න නැත්ව. අපට පුොලම් පොඩි මට්ටමේ දැන් නුවන් ඔොය මාතලයේ දිස්ත්‍රරිික්කේ ඔය උඩහ පහල හපුවිදගෙන හපුවිද කරෙන ගමේ. අදටත් ැන මෑතක් වනතුරම ලාක්‍ෂාකර්මාන්තය කරා ලැක ලැක කරන්නේ මේ ගහක කෘමියෙක් විසි නිෂ්පාදනය කරන ලාටු වර්ගයක් අරගෙන ඒකෙන් තමයි උනු කල්ලා වර්ණගන්නවලා ලාක්ෂාකන ඔබ දන්නවන කොච්චර න්න්ධය කොච්චරද කියලා හ ඒ කරන්න අප රටේන තිැයි අපිඒ වර්ධනය කරන්න ඇත්තේ තැතුරෝය හපුවිද වගේ නීලවල්ල වගේ ගංවලට ගියහම හරි ඒ ඇතියෙන රිදීකර්මාන්තය මේවා අපට ඉහලට ගන්න පුුවන්කම තියෙන එක පැත්තකින් ඒක අපේ දේශීය සමාජයට, ඊළඟට විදේශය සමාජයට හිතන් ැකම මෙතන තියන ප්‍රශ්නතියන්නේ ති මංහිතන ඔබ කියපේ හොදයි අපට පුළුවන්ගේ ොටේ් න්ඩ ට්‍රේක් ැටියට කියන සමාමන ගෘහ මට්ටමෙන් ඒවක් කරන්නේ කරන ශිල්පීන් තවමත් ඉන්නවා. ඒගල්ලන්ට නියම සමාජ වටිනාකම ලබාදීලා මෙමට ආකල්ප වෙනස්කිරීම කරන් ඩෝන සමහරය සම්ප්‍රදායක කරමාන්ත කරන්න ඉදිරියට එන්නන්නේ නෑ ො මේ සමාජයේ තියන පිළිගැනීමම් අරෝමත් අස්සේ ගොල්ලො කොන්ව කියල බයි නමුත් ඒවට නියම සමාජයයක් ප්‍රතිසන්ස් කරනය කරනවා ගැ ඒකන අ ගොල්ට. අපි දෙන්න ඕන දැන් අපි ආදිවාස ව්‍යලැත්තනට ආකල්පයක් දෙන්න ඕන ඔබතුමා වන්නේලැත්තු ආදිවාසී නායකයා හැටියට ඉන්නතා කල් විතරයි ඔබගේ වටිනාකම සමාජයට තියන්නේ ඔබසාමානමි හෙකවෙච්ච දසට ට මොහක්කොත් නෑ ඒවගේ අපි පිත්තලක වැඩ කරන අය රිදිී වැඩ කරන අය ඒගොල්ලන්ට සමාජ වටිනාකමක් ලබාදීමේ යාන්ත්‍රණයක් නිර්මාණ කිරීම එක අප හැමවෙලාමිකන සමාජ ප්‍රතිසංස් කරන ව්‍යපාරයක් ඕන මේ ඔලුුවල්ල තියෙන. වැඩවසම්වාදී අප ද්‍රවවේ ටික සූදා හරිින් නැතිතා කල් අපි ඔේ මොන්න දේවල් කරත් අපට ඉදිරියට යන්ට පුළුවන්කමක් නෑ. හරි අප විරාමයකට යනවා විරාමයෙන් පස්සේ නැවතත් අපි අල්න්නිවිට ඩිශ්‍රී සුපරදදු වර්සට සමඟ වැඩසරහණ දෙවැනි කොටසත් සමඟ අපට ප්‍රෝෘති රාමයේ බාදන්න අපි බලංගන්න අය මෙත නිින්යන් අපේ දෙවැනි කොටසට